අද මාත්‍රා අපේ රටේ නූතන විද්‍යාර්ථියක වන මහාචාර්ය ගාමිණී රණසිංහ සමගින්. දැන් මහාචාර්යතුමනි මේ ළඟ ගීතය මේකත් මට එක පාර්ටම ඔබේ ජීවිතය හා සම්බන්ධ වෙනවා. පෙම් ගී ගයන්න හැංගී ඔබ කුඩා වැඩි නංගී. දැන් තාත්තා තරුණ කාලෙම නැති වෙනකොට ඔබ උසස් පෙළ ප්‍රතිඵල එන අල්ලපනල්ලේ තාත්තා නැති වෙනකොට පවුල් බරක් ඔබ වැට පැට වෙනවා. දැන් මං කැමති මේ කතාවත් එක්ක මේ ගීතය තෝරාගන්න හේතු වෙන කාරණා ඔබේ පවුල් පසුබිමත් එක්ක දැනගන්න. අර ජීවිතේ ලොකු හිණයක් තිබුණේ නැහැ අටපාස්සල හමුදාවට යන්නයි හිතාගෙන හිටියේ කියලා. ඔව් නෑ ඒක මේ මගේ විතරක් නෙවෙයි. ඒක පියලි කලාප බදව හිටපු මේ හැම ගොඩක් අයගේ තිබුණු බලාපොරොත්තු අපි එකක් තමයි ඒ වෙනකොට යුද්ධෙන් කරකසක විදියට මේ පීඩාවට ලක් වෙලා තිබුණා. මයින් ආසන්න ඒවා. අනිත් එක තමයි අපිට ඔය බස් එක එන්නේ ඇටම ගස්කඩ කැවිතිගොල්ල හරහා පාර හරහා. අපි මං හිතන්නේ ඒ හම්බෙච්ච බෝම්බ පත් වුණා නම් මේ අපි මැරිලා ගොඩක් කල්. ඒ කියන්නේ ඒ ගොඩක් ඒවා අපේ රණවිරුවෝ ඒවා නිෂ්ක්‍රීය කළා. ඉතින් මේ ඒන්ස හමුදාවට මගේ හිටපු සගේ ගොඩක් ගියා. අතිසේ ලඟින් හිටපු අය පවා කුරසක් අය ජීවිතුන් අතර දැන්නේ. ඉතින් මගේ තිබුණ බලාපොරොත්තුවත් ඒ පොදු බලාපොරොත්තුව සහ අවස්ථා ගන්නාවකදී උත්සාහ කරන එක වතාවක නම් මම අනුරාධපුරේ දක්වම එනවා. එනකොට ආය ආපහු ඉතින් ඒ කාලේ බසුත් පරක්කුවේ ආයේ මට හිතුණා නෑ වෙන දවසක යනවා වගේ කියලා. ඒ විදිහට මගේ අර ජීවිතේ සමහර ගමන් ගිහිල්ලා අතරමඟ නතර කරලා ආවේවා තියෙනවා. දැන් මට හිතෙනවා ඉතින් ඔක්කොම හොඳට තමයි වෙලා තියෙන්නේ කියලා. වැඩ වෙන්නේ මම ඕලෙවල් දෙවෙනි වතාවත් පෙළෙනකොට ආයෙ විකල්පයක් නැති වෙනවනේ. එතකොට ජාතික තරුණ සේවා සභාවත් එකතු වෙලා එතකොට තිබුණේ ඇතුංගම තරුණ සේවා මධ්‍යස්ථානයේ වඩු මේෂන් ඉගෙන ගන්නවා. ඒකෙත් මම උතුරු හොඳ පළාතේ වැඩිම ලකුණු ගන්න කෙනා වඩුව බවට පත් වෙනවා. එතකොට එයාලා නොමිලේ වඩු කට්ටලෙකුත් දෙනවා අපිට ඒ කාලේ ස්වර්ණ කියා කරන්න. එතකොට එතනින් තමයි ඒක පටන් ගන්නේ. ඔකේ අසිරිමත්ම කාරණේ ඔබ තවමත් ගෙදර වඩු වැඩ කරනවා නේද? ඔව් තාමත් එහෙමයි. මගේ වැඩ ටික ඔක්කොම කරන්නේ මමමයි. දැන් ගොඩක් වෙලාවට වහලේ ඉඳලා දැන් ගේ වැඩ ඉවරයි ඔක්කොම. ඒකේ 100ට ගත්තොත් 100ට 50කට වඩා මේ මගේ ශ්‍රමය දහඩිය ඔය තියෙන්නේ හැම දෙයක්ම. මේෂන් වැඩත් තුන්වෙන් ශ්‍රේණියේ මේෂන් බාස් කෙනෙක්ගේ ගානට වැඩ කරන මගේ තාප්ප ටික ඔය ඔක්කොම බාස් කෙනෙක් මම ගන්නවා කුලියට කොහොමත්. මොකද මම කාර්ය බහුල නිසා අරගෙන වැඩ කරන්නේ. එතකොට ගොඩක් වියදමක් මට ඉතුරුලා තියෙනවා. සපත්තු මේ මම දැන් දාගෙන ඉන්න දෙක පවා ඉතින් මේ සපත්තු මහන එක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. අපේ ගෙදර ඔය දරුවන්ගේ ඔක්කොගේම නෝනාගේ නෝනා ටීචර් කෙනෙක් සපත්තු කැඩෙනවා නිතරම. ඒකක්වත් කවදාවත් පිටට දීලා මහලා නැහැ. දැන් අවුරුදු ගත්තොත් 20ක කාලයක් ඉඳලා මම 99 ඉඳලා සපත්තු මහන්න පුරුදු වුණේ විශ්වවිද්‍යාලෙ ඉන්න කාලේ. තාමත් ඒක මහනවා. ඊයේ මහරගම පොලිසිය තියෙන ගොඩනැගිල්ලේ මේසන් බාස්වලට අත්උදව් දෙන්න ඔබ ගියේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ. ඔව් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ. මම විතරක් නෙවෙයි මගේ මිතුරු කීප දෙනෙකුත් ඒකට දායක වුණා. ඊට ආමත් එතන සෑහෙන කාලයක් අපි වැඩ කළා. තට්ටු 4-3 විතරනේ. ඒ ඔක්කොම මගේ වැඩ ඉවරන කල් දිගට කළා. ඒක සති අන්තවල තමයි මම මගේ විශ්වවිද්‍යාල කියන්නේ ඒ ලෙවල් ඔය පාස් වෙනවත් එක්ක මගේ ජීවිතේ වෙනස් කර ගන්නවා. එතකොට මගේ වැඩි කාලයක් මම අධ්‍යාපනය වෙනුවෙන් කැප කරනවා සම්පූර්ණ වගේ. ඔය අත්තඩ නොවැඩ කරා වුණත් එක දේශනයක්වත් මේ මගෑරලා නැහැ. ඉස්කෝලේ කට්ටි පැන්නට ඒ කට්ටි පැනපුගේ ආදිනව මං පස්සේ කාලේ තේරුම් ගන්නවා. එතකොට අර මැරිලා ඉපදුනා වගේ කියන එකක් කිය ඒ වගේ තත්ත්වයක් වුණේ. එතකොට විශ්වවිද්‍යාලයේ හොඳටම හැම වැඩක්ම කර පොදු වැඩවලත් අධ්‍යනාංශයේ වැඩවලත් ඒක ඉස්සරහම හිටියා. අධ්‍යාපනයේ හොඳ උපරිම කරගත්තා. දැන් අධ්‍යාපනය කරනවා මුදල් හම්බ කරනවා ඒ අතරේ දැන් සහෝදර සහෝදරියන්ගේ කාර්යය. ඔයාලගේ එක්ක ඒ ඔක්කොම එක තමයි. අනිත් එක තමයි මම මේ මගේ බිරිඳ හොයාගන්නේ මම පාසලේදී. ඒක සමහර කෙනෙක් යම් දෝෂාරෝපණයකින් මා දිහා බලනවා. ඒ කියන්නේ පාසල් ප්‍රේමය නිසා.
නමුත් මේ ඒක ඒ නිසාමයි මම මේ ගීතය තෝරගන්නේ. මම දන්නේ බිරිඳ ගැන මට වෙනම කතා කරන්න තියෙනවා. දැන් පෙම්ගී ගන්න හැංගි ඔව් ඒක තමයි නංගී ඔක ඔය තමයි මම කියන්නේ වියලි කලාපේ තියෙන ලොකු ප්‍රශ්නයක් තව. ඒ තමයි මේ දරිද්‍රතාවය විවිධ ප්‍රශ්න හේතු කොටගෙන දෙමාපියෝන්ගෙන් පොඩ්ඩක් දරුවෝ මගහැරෙච්ච ගමන් ඕ ලෙවල්වත් ලියන්නේ නැහැ අපේ ගෑනු ළමයි. ඔලෝ ලියන්නත් ඉස්සල්ලා කසාද හොයාගෙන යනවා ඊට පස්සේ ජීවිත ඉතුරු කාලෙම දුක් විඳිනවා ඒ නිසා මට හිතෙන මොකද පාසල් ප්‍රේමයේ අදෙයි එකක් නෙවෙයි ඒක තව සීවසක් කිවසියත් මේක නතර කරන්න බෑ නමුත් අපි අවබෝධ කරලා දෙනවා දැන් ඔබ පෙම්ගී ගයන එකේ නන් නෙවෙයි ඔබට පෙම්ගී ගයන්න ඕන තරම් විශ්වවිද්‍යාලය ආවම උදේ ඉඳලා හවස වෙනකම් පෙම්ගී කියන්න පුළුවන් නමුත් ඉගෙන ගන්න කාලේ ඉන්නේ අපිට ඉතාම කෙටි කාලයක් ඒ නිසායි මම කියන්නේ ඉන්දික ලියනගේ මේක අපූර්වට ගායනා කරනවා නංගී ඉතින් ඔබට පෙම්ගී ගයන්න තාව කාලේ තියෙන ඕනම දෙයක් සම්පූර්ණ නයි පුර හඳත් ලස්සන මේ කැලල තියෙනකොට නෙවෙයිනේ ඒ නිසා ඔබ ඉගෙන ගන්න තියෙන කාලේ ඕ ලෙවල් ලෙවල් හොඳටම කරොත් තමයි ඔබට රසවත් පෙම්ගී ගයන්න පුළුවන් ඒ නිසා මගේ ඉල්ලීමත් ඉන්දික ඉල්ලීමයි මේ ඔයා නටන්න ගයන්න ඉගෙන ගන්න ඒ ඔක්කොම කරලා විභාගය වුණාම පෙම්ගී ගයන්න ගන්න කියලා ඉන්දික ලියනගේ ගායනා කරපු ගීතය ගායනට අපි විශාරද තරින්දු ජයසිංහට ආරාධනා කරමු සමහර විටක මේ ගීතය ඔබ අහලා ඇති මම නම් මේ ගීතය අහන්න යන්නේ පළමුවෙනි වතාවට रहस्य गायन पिंगी मल सरत हुरिं हंगी तब कला इन नंगे उग कुड़ा दी नंगी रहस्य गायन पिंगी मल सरत हुरिं हंगी तब कला इन नंगे सरत हुरिं हंगी तव कलक इन नंगी